ආයුබෝවන්. කාලීන ප්‍රවෘත්ති වාර්තාකරණයේ ප්‍රමුඛයා. හරිද හරියටම කියන සියත උදෑසන ප්‍රවෘත්ති විකාශයේ සමගින් මම අනුරාධා රණසිංහ. ප්‍රථමයෙන් අවධානය පුවත් සිරස්තල වෙත. දාහ දී ගන්න බැරි රටේ 1700 දුන්නා වගේ වීසා දී ගන්න බැරි රටේ 48 සංවර්ධන හීනේ ගැන අද ටෙලිවැකියෙන්. තවත් ප්‍රශ්න සහගත ඖෂධ ගනුදෙනුවක්. කෙහෙලිය ගියාට ප්‍රශ්න තාම එහෙමමයි. වෛද්‍ය හා සිවිල් සංවිධාන උද්ඝෝෂණයක. දැන් අවධානය දේශීය පුවත් වෙත. දූෂණය, වංචාව, නාස්තිය, අක්‍රමිකතා සහ අකාර්යක්ෂමතාව ගැන රටට ඇත්ත කියන ටෙලිවිෂන් ටෙලිවැකිය දැන්. ටෙලිවිෂන් ටෙලිවැකිය. අද ලියන්නේ 498 වැනි ටෙලිවැකිය. බොරු ගෝනි ගණන්, ලොරි ගණන්. ඊළඟට ලොරි ටෝක් දීපු තවත් මැයිරැලියක් අවසන් වුණා විතරයි නේද? මේ පක්ෂ රැලිවලදී ලොකුම බොරුව කිව්වේ කවුද කියලා හොයාගන්නටම වටිනවා. හොඳේ, විශේෂයෙන් මේ බොහෝ පක්ෂවලට මේ මැයිරැලිය හරි වැදගත් වුණා. ඇයි ඒ? ඇයි ඉතින් තව මාස කිහිපයකින් නීතියට අනුව නම් ජනාධිපතිවරණේ තියන්ටම අවශ්‍යයිනේ නේද? මේ බොරු ගෝණි ගණන් කියපු දේශපාලන නායකින්ගේ හිතේ තවදුරටත් මේ රට බොරුවෙන්ම රවට්ටන්න පුළුවන් කියලයි. හොඳේ, ඔව් 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 පුළුවන්. ඒ ඔය කූඩාරම් යටට ආපු කාලේ බෝතලයට බත් පැකට්ටකට අතට දෙන රුපියල් 18,000 එහෙයි කියන එහෙයන්ව විතරයි එහෙම රවට්ටන්න පුළුවන්. හොඳේ, දැන් ඔබ දන්නවා මීට පෙර ඔය මැයිරැලි පවත්වනකොට මතකෙයි අර මෙහෙන උඩින් දාන ඩ්‍රෝන කැමරා එහෙම දාලා නේද මහා ජන ගඟවල් පෙන්නපු උන්දලා? අද මොකද වෙලා තියෙන්නේ? අද කූඩාරම් ඇතුළට වෙලා තමයි මැයිරැලි පැවැත්වුවේ නේද? කූඩාරම් ඇතුළේ ඒ අතර ප්‍රමුඛතම වුණේ අර 69,00,000 පොහොට්ටුව නේද? උන්දලත් කූඩාරමක් ඇතුළට කොටු වුණා. ඒ කොටු වෙලත් කියනවා අපි වැරදිනම් අපට වඩා වැරදි කරපු මිනිස්සු ගාවට යන්න එපාලු. හරිද? අහලා බලන්නකෝ. පිට වැරදි වුණා නම් අපට වඩා වැරදි දහස් ගණනක් ඉන්න ගුවක මිනිස්සු ගාවට යනවට වඩා අපට උන වැරදි නිවැරදි කරගෙන දිනන රටක් වෙනුවෙන් අපි එක ගමනක් යන්න ඕන කියලායි මම ඔබට. දැන් එයිලට වඩා නේද බලයේ ඉන්දද්දී පායයි වැරදි කරන්නට වැඩි හරියක් නේද? එයිලට වඩා බලයේ ඉන්දද්දී වැරදි කළ තවත් අයෙකු හෝ පක්ෂයක් ඉන්නවා නම් මේ හා සමානවම වැරදි කරපු පක්ෂයක් ඉන්නම්. ඒ කවුද? එහෙම පක්ෂයක් ඉන්නනම් ඒ ඉන්නේ රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ කණ්ඩායම නේද? මහින්ද රාජපක්ෂලා රටට වැඩක් නැති මහා නාස්තිකාර නෙළුම් කොළුණු හම්බන්තොට වරායවල් නේද? මත්තල ගුවන්තොටුපළවල් නෙළුම් පොකුණු නෙළුම් කුළුණු සම්මන්ත්‍රණ ශාලා හද රට මහා නායකන්දක හිර කරනකොට අනිත් පැත්තේ රනිල් වික්‍රමසිංහලා අහුවෙන දේවල් විකුණලා නේද තව තවත් ණය අරගෙන මහ බැංකුවටත් හිමින් සිටියේ වැඩේ දීලා හිමින් මාරු වුණා නේද? දැන් ඊට අමතරව අරගත්තාම මහින්දලගේ කාලේ සීනි බදු වංචා කාබනික පොහොර නේද? ඒවා ජයටම කරලා රටටම ඇන්නුවා. තවත් මේ ආයේ මීට වඩා මොන විනාශයක්ද නේද? ඒ නිසා ලොකුම බොරුව ලෙස මේ අපිට වඩා වැරදි කරපු අයට දෙන්න එපා. අපි වැරදි හදාගෙන යමු කියන කතාව මරු කියලායි හිතෙන්නේ. හොඳේ, හරි. ඊට පස්සේ ලොකුම බොරුව කිව්වේ කවුද? ඒ මේ රටේ පස්වතාවක් අගමැති වුණු UNP නායකයා නේද? අද ජනපති රනිල්. තරුණ පරපුරට අනාගතයක් හදන්ට එකතු වෙන්නලු. අනාගතයක් හදන්ට තරුණ තරුණියෝ මේ රටේ ඉන්න එපායයි නේද? තරුණ තරුණියන් ඉන්න හිතන රට වෙනුවට ඔහෙලා හදපු යන්න හිතන රට දාලා දැන් ගිහිල්ලා. හොඳේ, ඔව්, තාමත් යමින් ඉන්නවා. ඒ නිසා ඒක ගැන ඉතින් ආයේ තරුණ තරුණීන්ගේ ජීවිත ගැන කලබල වෙන්න එපා. හොඳේ, ඊටත් වඩා තව අපූර්ව බොරුවක් කිව්වනේ. ඔන්න අහගන්ටකෝ. වතුකලේ ඊයේ මනුෂ නානකාර මෛතුමා ආදායම වැඩි කරා දවසකට 1,500කට වැඩි කරලා තියෙනවා. මනුෂ නානකාර ඇමති ඊයේ රෑ වතුකම්කරුවන්ගේ වැටුප රුපියල් 1,700කින් වැඩි කළාලු. මේ බොරුව ජනපතිගේ ඔළුවට දාන්න ඇත්තෙත් මනුෂ නානකාරම වෙන්න ඕනේ. හොඳේ, වතුකම්කරුවන්ගේ වැටුප රුපියල් 1,700ක් දක්වා වැඩි කරන්ට 33.2 වගන්ති යටතේ තීරණය කිරීමට අදහස් කරන බව. හොඳේ, අදහස් කරන බව. එහෙම තමයි ওই ගැසට්ටුවේ තියෙන්නේ. මේ තීරණයට විරෝධතා ඇතනම් 20යි 24යි මැයි 15ට පෙර දන්වන්ට කියලත්
ඒ ගැසට්ටුවම යට තියෙනවා. හොඳේ, දැන් අදත් තාම රුපියල් 1000 ලැබෙන්නේ නැති වතුකම්කරුවන් එමටයි. හරිය, 1000 ලැබෙන්නේ දිනකට තේදලු කිලෝ 18ක් කැඩුවොත් විතරයි. හරිද? දැන් වතු හාම්පුතුන් 1700ට විරෝධය පාන්ට පටන් අරන්. අන්තිමට වතු හාම්පුතුන් සහ වතු කම්කරුවන් අතර වැටුප් අර්ගලයක් නිර්මාණය වෙනවා. හොඳේ, මේ හුදෙක් ඡන්දේ සඳහා කරන ප්‍රකාශ නිසා. හරිද? වැටුප් අර්ගලයක් නියතයි. හොඳේ, කොහොමද ඡන්ද ගුණ්ඩු ආයිෂ් අප්පා නේද? ඡන්ද ගුණ්ඩු මේවා නිකං ගුණ්ඩුත් නෙමෙයි, අර ආයිෂ් අප්පා ඡන්ද ගුණ්ඩු ආන් එහෙම එකක්. හොඳේ, ඇත්තටම දෙනවා නම් රුපියල් 2000ක් දවසකට දුන්නත් මේ මිනිස්සුන්ට පවු නෑ. මොකද වතුකම්කරුවන්ගේ ජීවිතේ තරමටම දුක්ඛිතයි. නමුත් මේවා මේ ඡන්ද ගුණ්ඩු කරන්ට එපා. තවත් ඔහෙලට මේ වතුකම්කරුවන්ව රවට්ටන්ට බෑ දැන්. හොඳේ, ඔව්, පුළුවන් නම් මේ මාසේ වැටුපට, ඔන්න අභියෝගේ, පුළුවන් නම් මේ මාසේ වැටුපට ඔය කියපු 1700 සියලුම තේවතු කම්කරුවන්ට දීලා පෙන්වන්නට. හොඳේ, ආ, තවත් අතේ පැලවෙන බොරු කියමින් මේ ජීවිතෙක සෙල්ලම් කරන්නට එපා. දැන් දැක්කනේ ඊයේ අපේ ගුවන් තොටුපළ නේද, තමන්ගේ රටට ඇතුළු වෙන අයට වීසා දෙන්නේ කොහේවත් තූත්ති කුඩියක තියෙන පෞද්ගලික සමාගමක්. හරිද? සමාගම කාගෙද කියලා දැන් දන්නේ නැහැ. හරි, කට ඇරියොත් අලි කොටි අල්ලන්ට කතාව. ලෝකෙන්ම කුඩු තුරන් කරන්නට තමයි හෙන්න මෙහෙයුම් නේද? ලොකු කතා. තමන්ගේ රටට එන මිනිසුන්ට වීසා නිකුත් කරන එකත් වෙන රටක කොහේ හරි යන සමාගමකට දීලා. හරි, දුන්නේ කැබිනට් අනුමැතියෙන්ලු. මේ කැබිනට්ටුව හරියට අර ගේ මැදසාලේ ලී කැබිනට්ටුව වගේනේ බොල. අහුවෙන අහුවෙන දේවල් වලට අනුමැතිය දෙනවානේ. මතකනේ හොර ඖෂධ වලට අනුමැතිය දුන්නා, චීන අසූචි පොහොර නැව් වලට අනුමැතිය දුන්නානේ. ඒත් ඔය කැබිනට්ටුවම තමයි. හරිද? මේක දිහා බැලුවම නම් වෙන කතාවක් වගේ පේන්නේ. හොඳේ, මෙච්චර කල් අපේ ආගමන විගමන අයයි මේ වීසා දුන්නේ. හරිද? ප්‍රශ්නයක් තිබුණද? නෑනේ. දැන් කොහේද තියෙන සමාගමකට තව එක මිනිස්සෙකුගෙන් ඩොලර් 25 ගානේ වැඩිපුර ගන්නට, ඒ කියන්නේ එක සංචාරකයෙකුගෙන් ඩොලර් 25 ගානේ වැඩිපුර ගන්නට අවස්ථාවක් දීලා කොම්පැනි කාර්යයට. හොඳේ, ඒ කොම්පැනි කාර්යයට මරු ගැහිල්ලක් මේක නේද? මේ සමාගම ඉන්දියාවෙත් නෙවෙයි නම් කාගේද? ඩොලර් 25 ගානේ වීසාවලට එක පුද්ගලයෙකුගෙන් වැඩිපුර ගන්නට ඇයි කැබිනට් අනුමැතිය දුන්නේ? ලෝකේ කිසිම රටක් තමන්ගේ රටට එන අයගෙන් වීසා ගාස්තු අය කරනකොට ඒක ලෝකේ වෙනත් රටක කොම්පැනියකට දීලා බකන් නිලාගෙන ඉන්නවද කියලා අපිට කියන්නකෝ. හරිද? එහෙම ඉන්නවා නම්, එහෙම අනුමැතිය දුන්නා නම් ඒ මේ ශ්‍රී ලංකාවේ කැබිනට් එකම තමා කියලා. අද ටෙලිවිකිය අවසන් කරන්නේ තව ටික දවසකින් අපේ වැසිකිලි ළඟ ඉන්දියන් රුපියල්, චීන යුවාන් එහෙම දෙන්නේ නැතුව ඇතුළට යන්න බැරි වෙයි කියලයි මේ යන தත්ත්වය හැටියට. හොඳේ, ඔව්, මොකද මේ කැබිනට්ටුව හෝගාලා වැඩනේ. ඕන් එහෙනම් ටෙලිවිකිය එහෙම ලියමින් අවසන් කළා. හරිය, තවත් ප්‍රශ්න සහගත ඖෂධ ගනුදෙනුවක් සම්බන්ධයෙන් සිවිල් හා වෘත්තීය සමිති අද අනාවරණයක් කළා. අඩුමිලට ලන්සු ඉදිරිපත් කළත් වැඩිමිලට ලන්සු කැඳ වූ සමාගම්වලට මෙම ටෙන්ඩරය ලබා දී ඇති බවටයි ඔවුන් චෝදනා කරන්නේ. ප්‍රශ්න සහගත ඖෂධ ගනුදෙනුවලට විරෝධය පළ කරමින් කොළඹ ජාතික රෝහල ඉදිරිපිටදී විරෝධතාවයක් පැවැත්වුණා. සෙපරොක්සින් නම් ප්‍රතිජීවක ඖෂධ එන්නත් මාත්‍රා ලක්ෂ 9ක් මිලදී ගැනීම සඳහා පසුගිය සතියේදී ටෙන්ඩර් කැඳවා තිබෙනවා. නමුත් අඩුමිලට එම එන්නත ලබා දී හැකි සමාගම්වලට ඖෂධ නියාමන අධිකාරිය ලියාපදිංචිය ලබා දී නැති බවයි වාර්තා වන්නේ. එසේම ඉතා ඉහළ මිලකණන් වලට ලන්සු ඉදිරිපත් කළ සමාගම්වලට අදාළ ටෙන්ඩරය ලබා දී ඇති බවටද අනාවරණය වී තිබෙනවා. ඒ අනුව දිගින් දිගටම ප්‍රශ්න සහගත ඖෂධ ගනුදෙනු සිදුවන පසුබිමක ඊට විරෝධය පළ කරමින් සිවිල් සංවිධාන අද කොළඹ ජාතික රෝහල ඉදිරිපිටදී උද්ඝෝෂණයක නිරත වුණා. මේ මොහොත වෙන විට අපි දන්නවා සමහර ප්‍රශ්න සහගත ප්‍රතිජීවක ඖෂධ ගනුදෙනු සිදුවෙනවා. රුපියල් බිලියන 330කට පමණ ඉතා අඩු මුදලකට ගන්න පුළුවන් ප්‍රතිජීවක ඖෂධ සෙෆරොක්සින් කියන ප්‍රතිජීවක ඖෂධය බෙහෙත් කුප්පි ලක්ෂ 9ක් රුපියල් බිලියන 1.5කට ආසන්න ප්‍රමාණයකට මිලදී ගැනීමේ ටෙන්ඩරයක් පසුගිය සතියේ ක්‍රියාත්මක වෙච්ච බව අද ජනමාධ්‍ය වාර්තා කරනවා. එහෙනම් අපිට පේන දේ තමයි කිහිලිරඹුක්කල අමාත්‍යවරයා ගිහිල්ලා අලුත් අමාත්‍යවරයෙක් ආවට, හිටපු ලේකම්වරයා ගිහිල්ලා අලුත් ලේකම්වරයෙක් ආවට, අර තිබිච්ච ව්‍යාජ සැපයුම්කරුවන්, සමහර ඖෂධ සමාගම්, තිබිච්ච නිලධාරී වාදය, ඒකේ තිබිච්ච මාෆියා කල්ලි කිසිවක් අදට නතර වෙලා නැහැ. මේ හොඳටම හොරගම් කරපු මිනිස්සු ඖෂධ අධිකාරියේ ප්‍රධානින් නීතිඥවරු කියාගත්තය කවුරුත් අත්අඩංගුවට ගැනීමක් නැහැ. මේක මහ පුදුමයක්. අපි මේක අතාරින්නේ නැහැ.
තමා ඇතුළු කණ්ඩායම ඕනම වාදයකට සූදානම් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. මේ මාසය අවසන් වීමට පෙර වාදවලට දිනයක් යොදා ගන්නා ලෙසයි ඔහු අදාළ පාර්ශ්වවලින් ඉල්ලා සිටින්නේ. විපක්ෂ නායකවරයා මේ බව පැවසුවේ මීරිගම පැවති වැඩසටහනකට එක් වෙමිනුයි. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක කෙරෙන සක්වල සුහුරු පන්ති කාමර ලබාදීමේ වැඩසටහනේ 170 අදියර අද පැවැත්වුණා. ඒ ගම්පහ මීරිගම අලිගාර් ජාතික පාසලට රුපියල් 110ක් වටිනා සුහුරු පන්ති කාමරයක් සහ පාසලේ නර්තන කණ්ඩායමට රුපියල් 100ක මුදලක්ද පරිත්‍යාග කරමිනුයි. දැන් මං කියලා තියෙනවා අපි කණ්ඩායමක් හැටියට සූදානම් විවාද දෙකම කරන්න. අපේ ආර්ථික කමිටුවයි ඒගොල්ලොන්ගේ ආර්ථික කමිටුවයි. මමයි ඒගොල්ලොන්ගේ නායකය. කිසි ප්‍රශ්නයක් නැහැ. හැබැයි කරුණා කරලා මේ මැයි මාසෙම මේ දෙකටම දින යොදා ගන්න. මේකෙන් එකක් ගැන විතරක් කය ගගහ යන කය නායකෙක් වෙන්න එපයි කියලා මං ඉල්ලීමක් කරනවා. හැබැයි මේ අයගේ පැකිලීමක් තියෙනවා මේ ආර්ථික කමිටුවේ විවාදය පවත්වන්න. මං ඒ ගැන පුදුම වෙන්නේ නැහැ. මොකද ඇත්ත වශයෙන්ම රට ගොඩනගෙන සත්‍යවාදී යථාර්ථවාදී දත්ත කේන්ද්‍රීය ආර්ථික දැක්ම ආර්ථික සැලැස්ම ආර්ථික කණ්ඩායමින්නේ අපිට. එතන ඉන්නේ සෝබන කණ්ඩායම. කය නායකයාට ඉන්නේ කය කණ්ඩායමක්. වැඩ කරන කණ්ඩායමක් නෙමෙයි. අපි කරන අපි කියන දේ කරනවා. කය වගේම විවාද වගේම අපි දෙන්නම තරඟයට රටට වැඩක් කරනවා. අඩු ආදායම් ලාභී පවුල් සඳහා සහල් බෙදා දීමේ ජාතික වැඩසටහනේ ප්‍රගතිය පිළිබඳව දිස්ත්‍රික් ලේකම්වරු අදහස් පළ කළා. ඇතැම් දිස්ත්‍රික්කවල තවමත් පළමු අදියරේ සහල් බෙදා දීම සිදු කරන බවයි දිස්ත්‍රික් ලේකම්වරු ප්‍රකාශ කළේ. කොළඹ දිස්ත්‍රික්කයේ සුදුසුකම් ලබන පවුල් සංඛ්‍යාව 183,421. අපි ඊයේ වෙනකොට පවුල් 183,000න් පවුල් 150,000කට, ඒ කියන්නේ සහල් කිලෝ 10 බෑග්ස් 150,000ක් බෙදලා අවසන් කරලා තිබෙනවා. කළුතර දිස්ත්‍රික්කයේ තුළ මේ වෙනකොට පොල් 131,364 සඳහා සහනාධාර බෙදාදීමේ කටයුතු සිද්ධ වෙනවා. පළවෙනි වටේ ආධාර බෙදාදීමේ කටයුත්ත අවසන් කරලා තියෙනවා. ගම්පහ දිස්ත්‍රික්කයේ දැනට අපි හඳුනාගෙන තියෙනවා පවුල් 241,623ක් පළවෙනි වටේ සහල් බෙදාදීම සඳහා මේ වෙන විට 80%කට පමණ ඒ කටයුතු අවසන් කරලා තියෙනවා. මා අනුරාධපුර අපේ දිස්ත්‍රික්කයේ ගත්තම අපේ දිස්ත්‍රික්කයේ පුළුවන් තරම් විවිධ පාර්ශ්වයන්ගේ විශේෂයෙන්ම සෞඛ්‍ය අංශවල සහ පාරිභෝගික අධිකාරී සහයෝගය ලබා ගනිමින් මේ කටයුතු සිද්ධ කරා. සියලුම කොට්ටාසවල මේ වෙද්දි ගුණාත්මක තත්ත්වයෙන් ඉහළ සහල් බෙදා දීමට අවශ්‍ය කටයුතු කරලා තියෙනවා. අපිට මේ සහල් බෙදා දීම සම්බන්ධයෙන් කිසිදු චෝදනාවක් හෝ ගුණාත්මක තත්ත්වයෙන් පහළ සහල් ලබා දීම පිළිබඳව පැමිණිලි මේ වෙනතෙක් අපිට ලැබිලා නැහැ කියන කාරණයත් මේ අවස්ථාවේදී ඉතාමත්ම සතුටින් ප්‍රකාශ කරනවා. ඒත් සමගින් උදෑසන ප්‍රවෘත්ති විකාශය නිමාවට පත්වනවා. යලිත් හමුවෙමු දහවල් ප්‍රවෘත්ති විකාශය සමගින්. ඔබට සුබ දවසක්.